නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. සාමාන්‍ය මේ දේශපාලනය ගැන අවබෝධයක් නැති ගෝත්‍රිකවාදීන් ඉදිරියට ඉන්න අය තමයි මේ හුව කියන්නේ. ඒක සමහරවිට කවුරු හරි විසින් මෙහෙවන ලද අය. නැත්තම් බීමත් ඉන්න අය. මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඉතින් හැමතැනකම මේක තියෙනවා. සංගීත සම්දර්ශනයක් තිබුණොත් සින්දුවට හුව කියලා පටන් ගන්න නේද? ඉතින් සංගීත ශිල්පිනුත් කියනවා හුවක් කියන්නේ කියලා අපුඩියක් ගන්න කලින්. ඉතින් ඒ නිසා ඒකට හුරු වෙච්ච සමාජයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකට කලබල වෙ යුතු නැහැ. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් ඉතාම දැඩි ලෙස මේ ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරා. ඒ නිසා එතුමා මට මතකයි ඊයේත් තිබුණ ගල්ගමුවේ රැස්වීමෙත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉතාම දැඩි ලෙස ප්‍රකාශ කරා කරුණාකරලා මේක කරන්න එපා, කරොත් තවදුරටත් එතුමා මේ රැස්වීම වලට සම්බන්ධන එකත් නතර කරන තත්ත්වයට පත් වෙනවායි කියලා. ඒ නිසා මම හිතන්නේ ඒක ලොකු අනතුරු ඇඟවීමක්. ඒ නිසා අපි මේ පල්ලෑ මට්ටමේ ඉන්න ලුම්පන් සංස්කෘතිය අය ඔය වැඩේ කරන පාදඩ සංස්කෘතියේ අය තමයි ඔය හූ කියන එකයි අනිත් එකයි කරන්නේ. එනිසා ඒකට කලබල වෙන්න ඕන නැහැ. මොකද අපි ඉන්න මතවාදය අපි හොඳට පැහැදිලිව තේරුම් කළ දීලා තියෙන ජනතාවට. ඒක තේරෙන්නේ නැති පිරිසක් ඉන්නවා. ඉතින් එයාට වෙන ප්‍රකාශ කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට කරන්න තියෙන්නේ ඒකට මූණ දීගෙන ඉදිරියට යන්නේ. ඔව්, ඉතින් මෙහෙමයි. දැන් එතුමියට මම ඒක මගේ අර WhatsApp message එකේ කිව්වේ මේ පෞද්ගලික තියෙන ප්‍රශ්න. දැන් එතුමිය රාජපක්ෂ මැතිතුමත් එක්ක මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක පෞද්ගලික ප්‍රශ්නක් තියෙනවා. ඒ කියන්නේ එතුමියගේ උපන්දිනයේ දවසේ එතුමියගේ පක්ෂයේ සභාපති ධුරේ අහෝසි කිරීමේ වෛරය නැත්තම් ඒ වගේ තත්ත්වයක් තියෙන එක පැත්තක. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාට තියෙනවා එතුමිය එතුමියගේ ආණ්ඩු කාලේ එතුමාට සැලකුවේ නැහැ කියලා යම් වේදනාවක්. ඉතින් මේ දෙකම මේවා පෞද්ගලික ප්‍රශ්න. ඉතින් මේවා රට පටලවන්න ඕන ප්‍රශ්න නෙමෙයි. ඉතින් ඒ නිසා ඒකයි මම කිව්වේ කරුණාකරලා අපි ඒක දැන් එතුමියට වෙලා තියෙන්නේ රාජපක්ෂරු කොහෙද ඉන්නේ ඒකට විරුද්ධව එතුමිය හිට ගන්න. ඒ හිට ගන්නකොට කට්ටියකුත් අරගෙන යනවා. ඉතින් ඒ අයව දේශපාලන වශයෙන් ඊට පස්සේ අනාතෙන් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ මම එතුමියට බොහොම ආදරය කෙනෙක්. නමුත් මම කියන්නේ මේ වෙලාවේ මේ ක්‍රියාදාමය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරන එක නෙමෙයි මේ කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය UNP හේතු කළ හරියන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු ඉන්න තැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිට ගැනීමෙන් පමණයි. එතන අපිට අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය තියෙනවායි කියලා බෞද්ධ පිරිසක් පොජන පෙරුමත් එක්ක ඉන්නවායි කියලා අපි ඒක මත ඉඳගෙන අපිට ලේසි UNP එක ගියයි කියලා යන්න බෑ. එහෙම ගියා නම් එහෙම මේකේ මේ පක්ෂේ 4-3ක් යනවා පොජන පෙරමුණත් එක්ක. අපි ඇත්තටම මේ හදපු ගිවිසුමත් එක්ක ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගත්තා. breaking.lk